සීකිඩි පර්වතයේ බිතුසිතුවම් දල්බමින් සිටි විදේශිකයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා. මේ අතර මොහොතේ දිනාමින් සිටියේදී අනුතරට ලක් වූ තවත් විදේශිකයෙකුගේ සහ මෙරට ළමුන් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ජීවිතාරක්ෂක කණ්ඩායම් සමත් වේට වෙනවා. සීගිරි පර්වතයේ බිතුසිතුවම් ගුහාව අසලදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් විදෙස් ජාතිකයෙකු මියගොස් තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70ක් වූ එංගලන්ත ජාතිකයෙකු බවයි පොලිසිය පැවසුවේ. එම විදෙස් ජාතිකයා අහුන්ගල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන තිබුණා. ඔහු සිය පවුලේ සාමාජිකයන් සමග සීගිරිය නැරඹීමට පැමිණ ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. සීගිරිය තරණය කරන අතරතුරදී හදිසියේ අසනීප වූ ඔහු සීගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහලට ඇතුළත් කර සුළු මොහොතකින් අනතුරුව එම විදේශිකයා මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ අතර මුහුදේ දියනාමින් සිටියදී අනතුරට පත් වූ විදේශිකයෙකු බේරා ගෙන තිබෙනවා. ඊශ්‍රායල් ජාතිකයෙකු වන ඔහු අනතුරට ලක්ව තිබුණේ ආරුගම්බේ උල්ල ප්‍රදේශයේ දියනාමින් සිටියදී. වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂකාර බලකායේ ආරුගම්බේ කඳ උරේ ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් අනතුරට ලක් වූ එම විදෙස් ජාතිකයා බේරාගෙන තිබෙනවා. මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එම විදෙස් ජාතිකයා රෝහලෙන් පිටව ගිය බවයි පොලිස් විශේෂකාර බලකාය වැඩිදුරටත් පැවසුවේ. මේ අතර ගල්කිස්ස වෙරළ තීරයේ දියනාමින් සිටියදී අනතුරට ලක් වූ ළමුන් තිදෙනෙකු බේරාගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක එකකේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ළමුන් දියනාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන යමින් තිබුණා. වහාම ක්‍රියාත්මක වූ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් එම ළමුන් පිරිස බේරාගත් බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. එම ළමුන්ට මූලික ප්‍රතිකාර ලබා දීම සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි වියේ පසුවන ළමුන් 3 දෙනෙක්.